දහයවසර දරුවන්ට අත්‍යවශ්‍ය පාඩම එතමයි ශ්‍රී ලංකාවේ වාස්තුවිද්‍යාව දියුණුව ඒතාක්ෂණය රජනට කුම ආකාරයක තාක්ෂණයක් තිබුණ දෙ කියෙන කාරණාවයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවවෙන්නේ. දැන් දරුවුණනේ ලංකාවේ තාක්ෂණය අපි ගන්නකොට දැන් පළමිනි කාරණාව තමයි, බොහෝවිට අපි විචාරය කරගන්නවා අපි අධ්‍යේනය කරගන්නවා. මහින්දා ගමනයක් සමඟ ලංකාේ මහා දෙැබන්ත තාක්ෂණයක් ඇති වූ බව. නොත් මීට පෙර පාඩක් මෙ දරු අධ්‍යනය කරලා තියෙනවන. අපි ඉදිරිපත් කරපු ඒ වැඩසටහ නොබ නරබල තියෙනවනං අපි කතා කලාපුූරුයිතිහසුගේ තාක්ෂණය මොනවගේද. අතීතේ වලං හැදුවේ කොයිවාකාරයටද. එතකොට මැටියවරු සුසානවල බිත්ති බැඳීමේ තාක්ෂණ, මෙසියල් අපි කතා කලා උඩරංචමටම නිවාස ැනීමේ තාක්ෂණය. එතකොට මැටි ගුලියක් කරගෙන. අදං කරපු මැටි ගොලියාරගන, අර සකපෝරු ආදාාරෙන් සකපෝරෝ කරකවලා. ඉඩ පසම වලඳක් කදාගන්න ආකාරය මේ සියල්ල අපි කතාකක් දැන් මෙතරින් ඔබ්බට අපිියායුතුයි. අපිතා කරමු රජරට එමතම් පැරණි මේ කාලේ අපේරට තාක්ෂණය ගොඩනැගල ඉදිකිරීම. වාස්තු විද්‍යාව. සිල්ලිසාකච්චාට බඳදුන් කරන දි දන්න අපේරට දිද වුණු මේ ගොඩනැගෙලි පිළිඳව සාකච්චාරනකොට මේ ප්‍රධාන වශෙන් ආගමික ආගමක නොවන ආකාරයට වර්ක කිරීමම් කරන්න පුළ රජ මාලිග ඉදි වෙලා තියනවා. එතකොට මහා ේෙර විහාර ඉදි වෙලාතියන ැ ස්තුප ඉදි වෙලා යනවා එඒගේ භාවනා කුට ඉදි වෙලා යනො රෝහල් ඉදි වෙලා තියනවා. ත මේ විදිහයට විවිධාකාර වාස්තු නිර්මාණ අපේ රටේ සිදු වෙලා තියනවා. ද ලංකාවේ මේ වාස්තු විද්‍යාව පිළිබඳ කතාකරනකයිට. අපට චෛත්‍ය නිර්මාණ ස්තෝප නිර්මාණ ඉතාහම වැදගක් සාධකයක් බෝට පත්වෙනවා. ලංකාපේ පළමනි ස්තපලෙ සප පිළිගන්න දුවනේ තු පාරාමය, බුදු හාමුදුරුවන්ගේ බුදුරාන් වහන්සේගේ දුණු අකුධාතුව තැන්පත් කරායි අපි විශ්වාස කරනවා, හස්තිියගේ උසට පස්කොඩක් ගොඩ ගහලා. ඒ ආකාරයට ඒ ප්‍රමාණයට තම මේ පළමනි චෛතය ලංකා විදිවෙන්නන්නේ එතකොට මේ හැඩේ අදනකට ප්‍රස්සස් කන අතක වෙනස්වවෙලාතියෙන. අපේ රටේ අපි චෛත්‍යවර්ග ගත්තාහම තකොට බුබලාකාර ස්තූපතියනො ගාන්ටආකාර ස්තූපතියනො, ගටාකාර ස්තූපතියනො, ධාන්‍යකාර ස්තූපතියන මේ විදිර විධාකාර විදිර අපට වර්ගීරණය කරගන්න පුළුවන් දැන්. මේ තූපාරාමයෙන් ඇරැඹෙන ලංකාවේ ස්තූප ඉදිවීමේ ක්‍රියාවලිය මම කියන්න තියන බෞතික සාක්ෂයන්ුව. ද අපිගත්තවොත් එ හෙම අපිට ඔය ත්‍රිකුණාමලය තිරියායේ මේ ආති ප්‍රදේශවල මේ ගිරිගණු සෑ ආදී මේ පැරණි තව අපි නටබුන් වලින් පි ඊට හාට ඇදිගෙන යනුව මේ තාක්ෂණය නමුත් අපි ගතතුත් අපට පේන දුෂ්ෂමාන සාක්ෂිත එක්ක අපි ගත්තාහම. තූපාරාමයෙන් ඉදිවෙන. ස්තූප නිර්මාණ ක්‍රියාවලි අවසානය නතර වෙන්නේ රුවන්වලි මහාසෑය ප්‍රමාණය අත්ති විශාල ස්තුූපදි වෙලා අතිේ විශාල ස්තුූපිදි වෙලා. එතකොට ජේතන රාම ගත්තත් අබේ ගරිය ගත් ඒගේම පිරුවන්වල මහාසය ගත්ත මේ සෑම ස්තූපයක්ම විශාල ගඩොල් ප්‍රමාණයක් සහිතව විශාල වටරවමක් සහිතව විශාල බරක් රඳවාගෙන තිගෙන ස්තූප මෙම උස ප්‍රමාණ ගත්තහම මේ කිසිම ස්තූපයකට. කිසිම ස්තූපයකට අකුණුවලින් හානියක් වෙෙලා නෑ. විදිලි කෙටීමකින් හානියක් වෙෙලා නෑ අකුණු සැර වැදිලනෑ එනම් අපි හොයන් ොන මුකද මේ රහස. ඇයි මේ මුදුන උල සාකාරයට මුදර තුඩාකාරයට තියන අපි දන්නුවේ තුදඩවල් සහි තැන්ගවලට අකුුණු වේගෙන් ඇතිල නො කියල එනි තමයි අපි ගම්වල ඔබ ගම්වල් ඔබේ ගවල් අසල පොල්ගස්සොල්ට පුුවක්ගස්සොල්ඩ් වේගෙන් මේ අකුණු ඇදිගෙනෙන්නේ. යි බොහේ හලා යෙන්නේෙ චෛත්‍යයක අුණක් වෙදුන කියලා. විද්‍යාවයි අපි කල්පනා කරන්න ඕන. විද්‍යාවයි අපි තේරුම් ගත යුත්ත. එනිසා ඒ කාලේ සිටම විද්‍යාව ගොඩනගා ගැනීම සඳ. විද්‍යාවෙන් වැඩකිරීම සඳ මෙරට පැරණි ශිල්පීන් මෙරට පැරණි ජනයා කටයුතු කල්ලති න. රුවන් වැි මහාසෑයි වජ්්‍ය චුම්බට කියලා. එකැන අකුණු සන්නායකයක් විද්‍යත්. ශක්තිය ඇදගන්න සන්නයකයක් උපකරණයක් සවිකර තිබූ බවට සාක්ෂිතියෙන. එනිසා මේවා සඳහන් වෙන්නේ ලිකිිත මූලාස්ත්‍රවල් එසා මේ පැරණි ස්තූප රක්ෂා කර ගැනීම සඳහා මේවා අකුණු සැරවල්ලිින් ආරක්ෂා කර ගැනීම සඳහා මේ වද්‍ය චුම්බට වැනි උපකරන රදවා තිබුණ බවට එමත්තන් අපේ භාෂාවෙන් කිරනං මේ අකුණු සන්නායක සවිකර තිබූ බවට සාක්ෂිතිය. ඉලඟට මම කිව්වා මේ ස්තූපොල ප්‍රමාණය අති විශාලායි. ගඩොල් ලක්ෂ සංක්‍යයක්ක් මේවට පවිච්ච කරලතින.ඒ ගඩොල ප්‍රමාණයක් විශාලායි. ත්‍ර මේ මහා බරක්රඳවා ගැනීම. වැස්ස කාල්ට මේවට උරාගන්නා මේ ජලක් කඳර්. පොළවට බර දෙන්නේ හැම මේක් ස්තුප ගිලා ැසීමක් සිදවෙන්නේ නෑ. එතකොට ඇයි එහෙම ගිලා බසින්න ඇත්තේ. අන්න අපි තේරුම් ගතයති මේවායේ පාදම සකස් කරලතින ආකාරය. මේ ශක්තිජනක ලෙස පාදම සකස් කරලා තිබීම. ුව ල හ සෑයේ පාද ත ්‍රේ රග දරු පටව නේ මේ පිළිබඳු ට න රන්න පුළුව. එන පාදම් සකස්ක දින මේ ද හටම තමයි. ඔය ප්‍රධාන වශයෙන් ප්‍රාන වැැව්වල මේ වැව් බැම්ම සකස් කරන්නේ මෙොම මිට පෙරමි දරුවන් සමග විග්‍රහරලතිනවා දර්ග වශයෙන් සසාචා කලත නම් වැව් බැම සකස් කලේ කොහොම තොර මේ ස්තර කීපයක් යොදාගත්ත කොමට පස් ස්තර බොරු ස්තර කළුගල ස්තර යොදාගන අලි දාලා මේවා තල මේවා හැදුවේ කොහොමද කියෙන කාරණනාව පිසාකච්ඡා කරන අද අපි කතකරම ස්තුප ගිලා පසින නැතිඇයි කොම මේ වැ පාදම සකස්යන්නේ තරුවන් වැල මහාසෑ ආශිත පැහැලි කරලා දෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අපි ගත්තාම රියන් හතා ගැඹුර හාර ති නො රියන් හතා ගැඹුරට හාරලා. ඉරි පස පළමිනි ස්තරය විදිරෙන හුණුගල්දාලා. ඒකට වතුරදාලා. හම් සපත්තු පැළඳූ. ඇතුන් ලවා පාගොලතව මේක හදලති. මේ පළවිනි ස්තරේ ශක්තිමත් කරයි. ඉන් පසු ඒ මතට වෙඩරුමැටි අතුරෝලති නො. ඉරි පසේ. ලුගල් තටුවක් ඒ මත ගල්තට්ටුව කතුරෝල තියන. උනු ගල්ද අල පාගවල වෙන්ඩුමැටි අතුරෝල ට පස ගල් තටවවා ේම තැන් පත ර බොට පේවා අදියරෙන් අදර ස්තරෙන් ස්තරයම ගොන්නගල තිනනාආකාරේ. ඉන්ස බොල ට්tuවා අ කරෝල තියනවා. තර මේ අර ගල්තටව මතු පට බොරලු තටවවා කතුරන. ඉන් පස මත පලිග තටවවා කතුරෝන. ඒ පලින්ග තට්ටුව මත නවනීතනම් මැටිවර්ගයක් කාලේප කරල අතුරෝල තියනවා. ඉන් පසු දරුවන දවල් මැලියම්. වලින් දියකර ගන්නාලද. ඉන්පස් දරුවනි රසායිනික දියරයකින් දියකරගන්නාලද. දවල් මැලියන් සහිත ලෝහ දැලක්ේ මට අතුරෝනු. ඉන් පසු අවසාන වශයෙන් මේ හදාගනාපු මේ ඉස්තරේ මතුපිට අතුරෝනවා මේ මතුපිට අතුරනවා තලතෙල් ලොලින් තෙමන ලද රත්සීරියල් ගල්. තුර බලන්න අධියරෙන් අධියර මේ රුවන්වලි මහාසෑයේ මේ පාදම සකස් කළතිෙන විදි. තුර කොන්පේ් තාක්ෂණයට සමාන තාක්ෂණයක් මේ කකාල භහිතවවෙ ත තකො දැන්ිගත්තත්තෙම ලෝම ප්‍රසාධය ගත් මේ එක මහල් කිහිපෙෙන් යුක්ත ගොඩනැකිල්. ගල්කනු එදදා හස්සිකට අසන සංඛ්‍යාව කිිතුර තිනවා. එතකොට මේ තමයි ඒකාල තිබ තාක්ෂණය වාස්තුවිද්‍යාව ග්‍රනිර්මාණ තාක්ෂය ඔබ හිම බැලුවත්හෙම අුරාධපුරේරුට සමහර ස්ථාල කැනීම යනවා තොර මේ පොළොවයට අත්ති විශාල ගඩල් ප්‍රාකාරමතු වෙන. තොට තනිකර කළු ගල හා ගඩොලමත ඉදිුණු මහා සිෂ්ටාචාරය. දවමන්ත දියුණුව වාස්තු විද්‍යාව දියුණුවක් ද හ න් හි ල ගන් ර බ හම්ම ද ො ස්ාන ඔබ හි ලන්න ඔබට හැයාාවක් ලැබු පරික්ෂක ිත්ක නකට සහරලට අන්රවාාපු ප්‍රදේශ දර පිත්තක එකතු ඇති ඔබ මේ පි සාක්ෂ දරන ඇ ලු දේ ොකුණනකින් ස්ාන මේ කළුගල් ලොලින් සමහර කුටීර හදල තියෙනවා අද අපි දකින මේ ලෑලිවල්ට සමාන විදිහටම මුදු විදිහන මේ කළුගල් ඉරණ තමයි මේ කුටි හදලතින් සකස් කරලති. තේ ඒ තරං තාක්ෂණයක් අපේටේ භාවිතතා වෙලා තිබිලතිේ. ඒ රම් හික්මීමක් සහිතව මේ නිර්මාණ කරලතින්ද තම අදරත් මේ නිර්මාණ තවමත් පවතින්නේ. සත් දැන්තවවාස්සු විද්‍යාත්මක දියුණවා. න්වාද පරයුගයේදී මේ රජටයුගේද පියත් කරගෙන තියෙන. එතකොට මෙ වැනි ආකාරයට මේ ඉංජිනේරු තාක්ෂණය වාස්තුවිද්‍යාව මේ සියල්ලම අපේ මනිසුන් විසින් කළමනාරණය කරලා විශාල දැනුමක් සහිත මේ කටේද සිදු කරල තියෙනවා. තැන් අපට මේ වාස්තුවිද්‍යාවෙන් ඊලකට අපි අන්නඕන මේ නගර නිර්මාණයට දැන් ඔොට අපි මෙිහිති තෝරගන්න උදාහරතම සීගිරිය සීගරිය ගත්තහම් ගුණනිර්මාණ ශිල්පෙ සාක්ෂිතියන ජලතාක්ෂණත් සාක්ෂිතියන. තකොට ගොඩ නැගිලිදි කිරීමම් ඉඩසේ මේ අපිගත්තුතිෙම නිර්මාණත්ම බ බලකොටුවක් ැ බීම අනි පැත ගත්තොත් හෙ ආර්ථක මධ්‍යස්ථාන කපන කර. මෙ සියල්ලටම හොඳ මුදාහරණය බවට පත්නෙ සීගිරිය ත සීගරිය කියන්නේ දරුවනේ ශේෂකන්ද. ශේෂකන්දක් කිය කියන්නේ මහ ද දෙවන්ත කාදනගි පස විතුවෙන හොද කලා කන්ඳු වැටිය හොඳද කල කන්ද කඳු වැටියක් කියන එක කන්ද. තොර මේ පදනං කරගෙන තමයි මේ සීගිරිය කියන මහ බලොටුවක් එමත සීකිරිය කියන මේ උද්්‍යානයේ මේ අවට පරිසරය මේ රජමාලිකම මේ සියල්ල හිතිවෙන්නේ. එතකොට අපි ගත්තර පස්සේ ප්‍රාන වශෙන්ම බිම් මට්ට මේ සිට සාමාන්‍ය මීටර් දෙසියයක් පමණ උසයි සීකිරිය. එතකොට මේ සීගිරයේ විශිෂත්ය මේ උද්්‍යානයට ප්‍රවිශ්ටවීම සඳහා තියෙන ඇතුළවීම සඳහතින ප්‍රවශ මාර්ග. එතකොට නැගැෙහිර ප්‍රවේශ හෙට්්‍යයාර් හතලියක ටාසන ප්‍රමායක් න්න බටෙහිර ප්‍රවේශිගත්තෙම හට්ටා අනු ටාසන ප්‍රමායක් ගන්න තර දයාාගල් සංකීර්ණක. සමන්න්නතින පර ප්‍රාකායෙන් සමන්නයවන එන බලකොටුවක ලක්ෂණමි පෙන්නුම්කර. එලන මේ ප්‍රේශ ගත්තහමදැන් ප්‍රධනවශම අපට තියෙනවා සීගරිය මුදුරට එකතුන ජලය. අර දංඟර සහිත කානු පද්ධතිකින් ගලාගන ගිහිල්ලා ජලමල් නිර්මාණය වෙන ජළමල් හරක් සීගිිය අආශවිතක ක්‍රියාම. දත් මේ ජළමල් ප්‍රියාමක වනවා දරුවන්නේ දැ තකොට මේ ගඩොලු ප්‍රාකාරවල දිගවි තර kiloෝමිට දයක් පමණ වෙනවා තර ජල මේ කානු පදති දි කිलोමිට අටක් පමණ නොතර මේ මේහර අපිට පිළිමිබුවන්නේ ඔවුන්තුළ මේ උද්‍යාන සකස්කිරීම පිළිබඳව තිබුණු ඥානය මනා සැල සුමක් අනු උද්‍යාන සකස් කිරීම හිම් රජමාලිගාව සකස් කිරීම එතකොට මේ සිංහයගේ ගිිය එමතගේ පදනංකරන සෝපානයක් එමත්තන් මේ පඩිෙලා කාශ්‍රය කරන උඩට එ අන්න තිෙන ප්‍රවිශ්්‍රයක් තිනවා තුර ඒස ග කන්ද මුදුන තියන ඒ රජමාලිකය කොටස් ඒතිම එලිමහන උද්‍යාන මේ තටාක මේ සියල්ල හරහා මේ පැරණේ ජනතාව සතු ඒ දැනුම ඒ ගණත මේ දැනුම ඒ ජමිතය දැනු නලෙ පිළිබ වෙන. අනි පැතර අපි ගත් හෙමදන් රමස්ුවන ඒ පොකුණු ගත්තහම ඒවා වෙන වෙනම පොකුණු පද්ධතියක් තියෙනවා? ොර මේ වාට ජලය ලැබෙන්නේ අර තිසාවවේසිට පොළොව හරා පොව යට ින් උමන් ජල මමානාර්ග පදතති ඇතුළි. තට මනා සැලසුමක් අනුව මෙ නගර සැලසුම් කිරීම උද්්‍යාන සැලසුම් කිරීම ඒවගේම ගෘහ නිර්මාණය ඒවගේ මේ වාස්තු විද්‍යාව මහත් දැවන්ත දියුණුවක් හා මනා හික්මීමක් සහිත නිර්මානාත්ම ගොඩගූ බවට අපිට මනාලෙස පැදිිකරගන්න පුළන්ගෙන ඒගේම ද අපේ රටේ ජනතාව සෞඛ්‍ය දියුණු කර ගැනීම සඳහා. එතකොට සෞඛ්‍ය සේෂව, සනීපාරක්ෂ මේ සඳ විශාලවසෙන් සැලකිල්ලා දැක්වූ ජාතියක් අපි. වන කක්තිාව. වැසිකිලි කැසිකිලි පද්ධතිය පවා නිර්මාණත්මක හදන් අපේ මිනිසුගුරුදු වන. ඒතුළ පවා කැටයම් කලා දක්න ලැමුණ වැසිකකිලි පදධතිය පවා මේ කැටයම් කලා දක්නලම තට තනිකර කලු ගලින් මේ අවශ්‍ය ොහෝ නිර්මාණ සිදදු කල තියන විශෂම අපිගත්තාහම් බදාසරඇත්තුමමා කාලයේදී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ අත්ේ විශාල දවුණන වක්සිද වන. එතකොට ප්‍රධානශයම භික්‍ෂන් වහන්සේල සඳ රෝල්ල ද වුණන සාමාන ජනතාව සඳහ රෝල්ලිද වුණ. එතකොට සතුන්ට පවා රෝහල්ලිද වුණා පශු වෛද්‍ය. පසුෛද ේශ්‍රේ දියුණු වෙලා තිබුණා තොට ගම්මට්ට මේ මේ වෛද්‍ය කර්මාන්තය දියුණු කලා. එකන සනී පරක්ෂාව සඳහා මනාලෙස දායක වුණු ඒ බුක්තිවිඳපු ජාතියක් අපි. ප්‍රධාන වශ්‍යයෙන් අපි ගත්හම ලංකාවේ ශල්ල වෛද්‍ය විද්‍යාව දිගුණු වෙලා තිබිලා තියෙන. ශල්ල වෛද්‍ය උපකරණ පේරටේ හමුුවනවා. ඒක අන්න අපේට සැත්ක සිදු කරලා තියනවා දැ බුද දසරඇත්තුමා ගත ඔහු රජෙක්විදිහට වන හ. ඒ රජා කියන එහමනඇත්තම් මේ රජ කියන භූමිකාාවෙන් පිට යනවා ගිහිල්ල හූ වෛද්‍යවරගේ භහමිකාව ටු කරනවා දරුවනේ. ඔහු හිස්කබලක් සවම්ම වෙන් කල සැකමක් කළ බවට වසකතාවල සඳහන් වෙන. මනස්සේගේ උදරේයට ගිය අ දියනයි බිතරයක් ගිල්ල ඒ පැටව බිහිවෙලා ඒඉත්තර ගැනම් පිළිබඳ වසක කතාවල සහන් වෙනවා සාරර්ත සංගහමෙන් වෛද්‍යවිද්‍ය පොත්තොහුවත ලිය වෙන. ඒස සනි පරක්ෂ සඳහා විශා වශෙන් දායකුණු ජතියකක්. පළිබඳ අවධානයෙන් අවබෝධයෙන් සෞඛකම්පන ජීවත්වුණ. නිස් ප ාවක්කී. ්‍රාහන වශයෙන් අපි ගත්තාම, ආ හන පිරිවන කැන ල සල් ද හ ද හ ද හ හ ද ද ද ුව. න්ඩු ගේ රජතුමාගේ කාල මත්‍රු නිවාස, සිවිකා ශලා. රට ඉදි ලා පසක් රෝග නාසක විශේෂ න ෝහලක් ේ රට ද වන තර මේ වගේ වි ධාකාර විර ජනරන්ගේ කාල ුණු ර තු ප දගත් දක ආ හ පිමීම කැන ශෂ දස ස දක රන්න ටන්ගන්න මේ කැනීම ොලින් මේ රෝහල් සංකීර්ණය ඒ සාක්ෂි එකනේ පාදම පිළිබඳව විශාල වශය තොරතුර හම්බන. ඩි එකය හතල හතයි දශම පහක් පමන දිග ඩි එකසිය නමයයි දශම දෙකක් පමන පල එක්තර රෝහල් සංකනක ගොඩනැගිල්ලක සාක්ෂි හම්බිෙනවා. තැ මේමයි අප ජලය පවා ිදිමත් කානු පද්ධතිකින් බැහැ කල්ල තින. එක වැසි කිිකැස් කිලොල් ජලය තිේ නිසා මේ සැලසුන් සහතම මේ ගොඩනගල් ඉදිකිරීම ඉතාම් වැදග සාධකයක් බවට මේ දරුවන්ට පෙන්වා දෙන්න පුළුව. ඉළඟට මේ මේ බැහැර කන්න ජලය. බැහරරන්න ජලයේ කානු පදතිගින් ගිහිලා පොළවට හානියක් නෝන පරිදි. අර මැටිවලාම් බස්සවල ක්‍රමාණුකූලවේවා පෙරිලා ඒ පසට එකතු වන්න සකස්කලතින කැනෙ මේ මිනිසුම් පරිසරයකන හරි සංවේදී වනා. කො නිසා මේ ජලය රැක ගන්නවුන් කටේතු කළලා අනිපැත්ත ලින්ගත්හ මේ ප්‍රදේශල කිවල් ජලය තියන්නේෙ තොකොට අර වලම් මැටිවලම් බස්වල එඒ කිූල් බව අඩු කරලා ඒ පානිය ජල අවශතා සපුරා ගැනිීම සඳ විශම ඌරාකට ලින්ග වැනි ිින්වර්ගම කාල අපර දක්නර් ලැබනවති එනිසා ලංකායි වාස්තු විද්‍යාව අපි ගත්තර පස්ස හැම දකම නිර්මාණනාත්මක බවත්ති නො දං උදාහරයක් පති අපි ගත්තොත් හම භික්ෂන් වහන්සේලා සඳහා අතීතේති ගල්ලෙන් පූජා කලා ය ගල්ලෙන් ඉසර අෞද්ගලික එකක වංශාධිපතිය නැතැගේ ඉහල ප්‍රබූන් සතුව තිබුණ දේවල් ඒවතතා භික්ෂණවාන්සඳ පූජාරනතට ඕක පටන්ගන්නන්නේ දැන් මේ ගල්ලන කටාරමක් කොට එක ජලය ඇතුළට නැතිවන් ඔතින් තමයි මේ තාක්ෂයට ආරම්භවීමේ දිතා වැදගත් සසාධක බවට පත්ෙන් තින් ආරම්භයනේ තාක්ෂයවාසාන විශාලග මහ ගොඩන ලදිිකිරීම ක්යන විශෂම අපි පරාක්්‍රම බහු ඇත්තුම කාලට එනකොට මේ වජයන්ත ප්‍රාසාදය. විශාල රචමාලිකයක්හිති වෙන. කාලිින්ග මාගවිසින් මේ ගිනිතියනොත්. කොඩ මේකේ ඒ වහලේ ගිමි අරකන දැවිලා වැක්කරිච්චේ යබොර ගුලි අදට දක්නට ලැබේ. මිසා ලංකාවේ වාස්තු විද්‍යාව. ර ගොඩනැගලිද රීම නගර සැලසුම් කිරීම අනි පත්තෙන් අපිගත්තහම උද්‍යාන සැලසුන්කිීම ඔය මහමවුණනා වයින් ආරම්බන උද්‍යානදිකිරීම ක්‍රියාවලිය අවසාන සීකිරිය වැනි ලෝකම මවිතකන නිර්මාණ දක්වා වවිහිදී ගහිලතිෙන. නිසා අත්ති පුළුල් තාක්ෂණය අත්ති පුළුල් චාමිතික දැනුවා ඉජිනේරු තාක්ෂණය අපේ රටේ පැවැති බවට මේ තමයි හොඳමසාක්ෂිී ඉතිං අති ශාල ප්‍රණයක් දරුණේ මේමිළල සාක්ෂිදය. අපි ඔබට ගැලපිට පරිදි මේ ඔබගේ ශ්‍රේණියට අදාල විදිර අපි මේ පාඩක් ඔබට දිරිපත් කරවා දේ අපි මීට අමතර පරිබාහිර කරුණු සාකච්ඡා කරන අතර මේ දරුවන්ට පුළුවන්ගේ පිළිබඳව හොය ලබලන්න ඉතිං ඒවගේ මේ දැනුම ඔබගේ යහළුවන්ට ඉහෙළියන්ට ලබා දෙන්න කටයුතු කරන්න ඔබට පුළුවන්න ඔබ දායක වෙන්න මේ වශයයා කල්ලා අනි දරුවන්ට ඔබගේ වයිස්ස අනිත්තයට මේවා ප්‍රදර්ශන වෙන සලසන් එක ඔබට ඉතාම ාතික යුතුකමක් ඉු කන කාරය බව පත්තේවි, අප ඊළඟ පාඩමෙන් හමුයිින්තුර බින් සමුගන්න.